අයිබෝවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල වේගයෙන් පහළට. පහළ යන ඉන්ධන මිලේ වාසිය අපට ලැබෙන්නේ කවදාද? තෙල් මිල පහත දමා ජනතාවට සහන දෙන්න සජිත්ගෙන් ඉල්ලීමක්. ඉන්ධන මිල අඩු කරන කැබිනට් මණ්ඩල යෝජනාව හෙට විශේෂ බාර ඇමති කියයි. සමගි ජනබල වේගය දුරකථනයෙන් මහමැතිවරණයට සුජීව කියයි. ඒජාපෙන් යලිත් සජිත් ඇරයුමක්. විද්‍යා කුළුණ අගමැති සුරතින් විවෘත කරයි. රවි ඇතුළු සිව්දනාගේ රේට් පෙත්සම සලකා බැලීම හෙට. කොරෝනා ගෝලීය වසංගතයක් දක්වා දරුණු වෙයි. අද සිට කොරියාව ඉතාලිය සහ ඉරානයේ සිට පැමිණෙන සියලු දෙනා මඩකලපුවට. 180 දෙනෙකුගෙන් සමන්විත ප්‍රථම කණ්ඩායම අද මඩකලපුව සහ කන්දකඩු නිරෝධායන මධ්‍යස්ථාන වෙත. දේශීය පුවත් වෙතයි මුලින්ම අවධානය. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉතාම සීක්‍රෙන් පහත වැටමින් පවතිනවා. දිනෙන් දින පහත වැටෙන ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි වාසිය ශ්‍රී ලාංකික අපට ලැබෙන්නේ කවදාද? පසුගිය පෙබරවාරි මස මුල් කාලය තුළ ඇමරිකානු ඩොලර් 50කට ආසන්න අගයකින් වාර්තා වූ ලෝක වෙළඳපොලේ බොරතෙල් පැරලේක මිල අද වන විට වාර්තාගත ලෙස පහත ගොස් තිබෙනවා. ඒ 1991 වසරෙන් පසු බොරතෙල් පැරලේක වාර්තා වූ අවම මිල ලෙස සටහන් වෙමින් මෙහෙතුවෙන් ලෝක ආර්ථිකයටද දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර බොරතෙල් අලවිය සම්බන්ධයෙන් ලොව ප්‍රධානතම වෙළඳපොල ලෙස සැලකෙන්නේ බ්‍රෙන්ට් හා WTI වෙළඳපොලයි. ඒ අනුව අද දින WTI වෙළඳපොලෙහි බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 32.81ක් ලෙසයි. එසේම බ්‍රෙන්ට් වෙළඳපොලෙහි බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 36.06ක් ලෙසයි. කෙසේ වෙතත් මෙලෙස ලෝක වෙළඳපොලෙහි බොරතෙල් මිල පහත වැටීමත් සමග ජනතාවට මෙහි වාසිය මේ වන විටත් හිමිව නැති පසුබිමක් තුළ අප ඒ පිළිබඳව විමසා බැලුවා. ලෝක වෙළඳපොලේ අසීමිතව දැන් මාස දෙකක් තිස්සේ අඩු කරන ජනතාවට දුන්නේ නැහැ. ඒකින් අපි කියනවා ආණ්ඩුවට එක සහනයක් දෙන්න. ඒ තමයි අද ඇනුම් කරන නැව් එනතුරු ආණ්ඩුව කැබිනට් මණ්ඩලයට කණිත ලැමෙත්තුමා ඉදිරිපත් කළ යුතු මිල අපි කරුණු එක්ක කියනවා ඩොලර් 50ට තියලා 50 ගාන ගත්තු අනුව පෙට්‍රල් ලීටරයක් වරායට එනකොට වෙන්නේ 54යි. ආණ්ඩුව බදු 7-5 කිව්වක්වත් අඩු කරේ නැහැ යහපාලන බද්ද. ගසා කන බද්ද. ඒ බද්දත් එකතු කරලා යහපාලන කාලේ තිබ්බ තෙල් සංස්ථා වියදම් සමස්ත වියදම් මුදලත් එකතු කරපුවාම 115කට ආණ්ඩුව අද නියම කළ යුතුයි. 137-115. 25 ඉතින් රුපියල් 22කින් අඩු කරන්න ඕනේ. අපි කියන්නේ අලුත් මිල අයින් කරන්න. කියන්නේ ආණ්ඩුවක් වට්ටන්න කතා කරන්න ඕනේ. ඒ වගේ තමයි ඩීසල් ලීටරයක්. වරායට එනකොට රුපියල් 56යි. බද්ද 13යි. වියදම් 9 රුපියල් 78යි වි. මේ අපි ආණ්ඩුවට සහනයක් දෙන්නේ. ආණ්ඩුව කීවිදිර නම් අලුත් මිල ගණන් වෙන්න ඕනේ. අපි ආණ්ඩුවට කල් දුන්නා පරණ මිල ගණන් වලට හදලා මේ ගාන ගේන. හැබැයි තව සති දෙකකින් ආණ්ඩුව රුපියල් 44.40ට අත්තා අඩු කරන්න ඕනේ. ඒක අත්හැරලා අද කැබිනට් පත්‍රයේ යා යුත්තේ රජය ජනතාවාදී නම් ලාංකිකයට ගරු කරනවා නම් ඒකෙන් අඩු කරන්න පුළුවන් 114කින් ප්‍රවාහන ගාස්තු. ඊළඟ දුම්රිය සහ බස් ගාස්තු. ඊළඟ වැදගත්ම දේ LPG ගෑස් ආණ්ඩුව ගැටලුවකින් තොරව ක්ෂණිකව අද කැබිනට් පත්‍රයේ 122කින් LPG ගෑස් සිලින්ඩරයක් අඩු කළ යුතුයි කියලා 13 හරි 6 හරි. ඉන්ධන මිල වැරලා තියෙනවා. දැන් තෙල් බැරල රුපියල් 30කට ආසන්න ප්‍රමාණයක් ලංකාවේ ඇමරිකන් ඩොලර් තෙල් මිල අඩු කරන් පස්සේ ආහාර පාන ඉඳලා ලදරු වගේ කිරිපිටි ගෑ ඉඳලා එළවලු මිල ටික ඉඳලා සම්පූර්ණ මිල පහත වැඩෙනවා. හෙට අඩු කරන තෙල් අනිත් අඩු කරන කෑම අපි අඩු කරනවා. ඒ තෙල් අඩු කරන් පස්සේ රස්තිය අඩු ගහන්නේ නැහැ හෝටල් ලිමියෝ. තෙල් අඩු කරන් පස්සේ හෝටල් ලිමියන්ට එනවා සහනයක් එනවා. අර දඹුල්ලේ ඉඳලා මෙහෙට ගෙන එළවලු වල ට්‍රාන්ස්පෝර්ට් එක අඩු වෙනවා. මේ සම්බන්ධයෙන් ජනතාව දක්වන්නේ මෙවන් අදහසක්. ජනතාවට වාසියක් වෙන්න ඕනේනේ. දැන් ජනතාවට වාසියක් වෙනවද නැද්ද කියන එක තමයි ප්‍රශ්නේ. මොකද හේතුව දැන් මේ තාම තෙල් මිල අඩු වෙලා නැහැ. අපි හිතනවා තෙල් මිල අඩු කරයි කියලා. මොකද පොර තෙල් මිල පහලා ගියපු හැම වෙලාවකම තෙල් මිල අඩු වුණා. තාම එහෙම වෙලා නම් නැහැ ඉතින්. අඩු කරන්න පුළුවන්. ඒක අපිත් මිල අඩු වෙන වැඩ කරන්න සූදානම්. කොහොම කරත් ඉතින් මේ අඩු වෙන්නේ නැහැ නේද? ප්‍රයිස් එක කොහොමත් අඩු වෙන්නේ නැහැ. මොන ගවර්න්මන්ට් එකවත් ඒක අඩු වෙන්නේ නැහැ නේ. ඒකේ ලොකු වැදගත් කරේ නැහැ නේද? පොඩ්ඩක් අඩු කරනවා අයිත් වැඩි කරනවා. දෙකොල්ලම එකතු වෙන කරේ මේ. ලැබුණොත් ඒක හැමෝටම හොඳයි. අපේ ඉතින් රජය අඩු කරන්න ඕනේ. ඉතින් අඩු කරන්න එපා නේ. ඒක සාහනයක් දෙන්න ඕනේ නේ. අනිවාර්යෙන් ලබා දෙන්න ඕන නැත්නම් ජනතාව ඉතින් ඊට ප්‍රතිචාරයක් දක්වයි නේ. විශ්වාසයක් නැහැ ඉතින් කොහොම වේවි කියලා දැනට. තෙල් පිච්චෙනවා. ට්‍රැෆික් එකත් එක්ක තෙල් ටිකක් අඩු වුණොත් තමයි හයර් එකක් හරියට දුව ගන්න පුළුවන්. පරිම තව රුපියල් 10-15ක්වත් අඩු වෙන්න ඕනේ. එහෙම නැණ හොඳයි. නැත්නම් මේ ගණන් වැඩි. තෙල් මිල අඩු වුණා නම් ජනතාවට සාධාරණයෙන් මිල අඩු කරලා රජය දෙන්න ඕනේ. ප්‍රවෘත්ති බලනවා. ඉතින් ඒක ජනතාවට ඒ සාහනේ දෙන්න ඕනේ අනිවාර්යෙන් රජයක් වුණා නම්. මිල
සූස්ත්‍රය කිව්වත් ඒක අඩු වෙනවා වැඩි වෙනවා කියන එක ඒක පොඩක් ජනතාවට ඒක එච්චර මෙව් එකක් නෑ. ඉතින් මේක සාමාන්‍ය තෙල් මිල අඩු වෙලා තියෙන නිසා බොරතෙල් මිල අඩු වෙලා තියෙන ලෝක වෙළඳ පොලේ අනිවාර්යෙන් අපේ ලංකාවෙත් සාහනයක් දෙන්න ඕනේ ජනතාවට. ඒක තමයි අපේ බලාපොරොත්තුව. මේ අතර ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල පහත වැටීමේ වාසිය ශ්‍රී ලාංකීය ජනතාවට ලබා දීමට පියවර ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ අනුව ඉන්ධන මිල සංශෝධනය කිරීම පිළිබඳ කැබිනට් යෝජනාව හෙට දින අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ තෙල් මිල පහත දමා එහි සහනය ජනතාව මේ වන විට ඉතාමත්ම සීග්‍රයෙන් ජාත්‍යන්තරයේ බොරතෙල් බැරලයක මිල පහළ වැටලා තිබෙනවා. මම විශ්වාස කරන විදිහට අපේ රටේ මේ තිබෙන ඉන්ධන මිල අඩු කරන්නට, පෙට්‍රල් අඩු කරන්නට ඕන, ඩීසල් අඩු කරන්නට ඕන, භූමිතෙල් අඩු කරන්නට ඕන, ඒ වගේම ගෑස් මිලත් අඩු කරන්න. ජාත්‍යන්තරයේ බොරතෙල් බැරලයක මිල මේසා විශාල ලෙස පහළ යන අවස්ථාවක ඇයි රජයේ මෙයට සාපේක්ෂව ජනතාවගේ පැත්තෙන් තීන්දුවක් ගන්නේ නැත්? දැන් අපි අහලා තිනවා මේ රටේ ජනතාව දිනවන්නටයි මේ ආණ්ඩුව පත්ුනේ කියලා. 1%ක් 2%ක් නොවේ. පැහැදිලිවම මේ රජයට කිසිම ඌමනාවක් නැහැ තෙල් මිල අඩුවීමේ වාසිය රටේ ජනතාවට ලබා දෙන්න. අපි පැහැදිලිවම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා වහාම තෙල් මිල අඩු කිරීම සඳහා රජයට නැවත නැවතත් කියනවා එසේ නොකළහොත් අපි ජනතාවත් සමග එකට එකතු වෙලා තෙල් මිල අඩු කරන තෙක් අපි අපේ ඒ ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවාදී උද්ඝෝෂණය අපි ක්‍රියාත්මක කරන්නට කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේ කියන්නට කැමතියි. දැන් ඊයේ දවසේ මම දැක්ක ඇමතිවරයෙක් මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා මහලොකු අපප්‍රංශයක් දුන්නොත් අපේ බඳුළු ගුණවර්ධන ඇමතිතුමා මම දන්නේ එතුමා මේ ලෝකෙද ඉන්නේ කියලා මහ පොළොවට පය ගහලාද ඉන්නේ කියලා එතුමා වෙන වෙන කරුණු කාරණා ගැන කතා කරනවා. ඇයි මේ රජය තෙල් මිල අඩු කරන්නේ නැත්තේ? ඇයි මේ රජය හිතාමතාම තෙල් මිල අඩුවීමේ වාසිය ජනතාවට දෙන්නේ නැත්තේ? අපිට හිතා ගන්න පුළුවන් එකම දේ තමයි වර්තමාන රජයට නිවැරදි මූල්‍ය කළමනාකාර ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට බැරි තත්ත්වයක් තුළ වර්තමාන තත්ත්වයේ මෙලෙසම නඩත්තු කරගෙන යන්නේ රාජ්‍ය ආදායම මේ මට්ටමේම තියාගන්නද එහෙම නැත්නම් වැඩි දියුණු කරන්නද කියන සැකේදී 50%කටත් අඩුවෙන් තෙල් මිල ලෝක වෙළඳපොලේ බැහැලා තියෙන වෙලාවේ ජනතාවට ඒ සහනය දෙන්න ඕනේ. මේ තෙල් මිලවල් අඩු වෙනකොට බස් ගාස්තු, ට්‍රාන්ස්පෝර්ට්, මෝටර්සයිකලට යන වියදම, ත්‍රිවිල් ගාස්තු, ස්කූල් ෆීස් එක, ස්කෝල යන දරුවන්ගේ ගාස්තු ඔක්කොම අඩු වෙනවා. අනේ ඒවා අඩු නොකර ඒ බර ඒ පීඩාව එහෙම මේ ආණ්ඩුව ජනතාවට දෙමින් තියෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ වහාම ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩුවීමට සාපේක්ෂව මිල අඩු කරන්න. අද කළු කඩ ජොබ් එකක් කරනවා තෙල් සංස්ථාව ද ආණ්ඩුව. ඒ නිසා වහාම තෙල් මිල අඩුවීමේ සහනය දෙන ජනතාවට. ඔබතුමාලා අපෙන් අහන්න ප්‍රශ්න ජනබල වේගයේ ඇයි රනිල් සජිත් නැත්තේ කියන එක නෙමෙයි. ඔබතුමාලගේ මාධ්‍ය ආයතන වලට කියන්න අහන්න ඇයි තෙල් මිල අඩු කරන්නේ නැත්තේ කියලා. වෙන එකක් අහන්න එපා. ඇයි ඔබතුමාලට එදා වගේ බැරි සෙග්මන්ට් එකක් කරන්නේ? කරලා පෙන්නන්න එදා තෙල් මිල අද තෙල් මිල. අද එහෙමනම් ඩීසල් යන්න ඕනේ රුපියල් 54. පෙට්‍රෝල් 70 ගානකට. ඔබතුමාලා විවෘත මාධ්‍ය වේදියෝ නම් බැරි තමන්ගේ ආයතනෙත් එක්ක හරි අවංකව සත්‍ය සටහන් කරන්න. ඔබතුමාලා කටවල් වහලා නේද? මේ මාධ්‍ය ආයතන වෙනද මේව යන්නේ නැහැ. මම කියන එකක් ඇයිද? පිස්සුද? එක්සත් ජාතික පක්ෂය කියනවා මේ තෙල් මිල අඩුවීම මේ ආණ්ඩුවෙන් අඩු කරේ නැහැ කියලා. හැබැයි ඒගොල්ලන්ගේ මිල සූත්‍රයේ තිබුණා නම් අද වෙනකොටත් තෙල් මිල වැඩි. මොකද 10 වෙනිදා 11 වෙනිදා තමයි ඒගොල්ලෝ මිල සූත්‍රය වෙනස් කරන්නේ. ඒක මිල සූත්‍රය වෙනස් කරපන් අනිත් මාසේ 10 වෙනිදා රාත්‍රිය වෙනකම් වෙනස් කරන්නේ නැහැ. ඒ නිසා නියත වශයෙන්ම හෙට දවසේ මේ රටේ ජනතාවට අතිගරු ජනාධිපතිවත් ගරු අගමැතිතුමත් අපේ රජයත් කටයුතු කරනවා ජනතාවට දැනෙන විදිහට මේ තෙල් මිල අඩු කරන්න කටයුතු කරනවා. මිල සූත්‍රයේ නැති එකේ වාසිය ජනතාවට ලැබිලා තියෙනවා. ලෝක වෙළඳපොලේ මේ කෙටි කාලෙකින් තමයි තෙල් මිල අඩු වුනේ. ඒ අඩු වෙච්ච වාසිය නියත වශයෙන්ම හෙට දවසේ කැබිනට් මණ්ඩලයෙන් අපේ රටේ ජනතාවට ලබලා දෙන්න කටයුතු කරනවා. අද ඉන්ධන මිල ඒගොල්ලන් සඳහන් කරන්න ඕනේ ඒක අඩු කරනවා නම් රුපියල් 137 ඉඳලා ඔක්ටේන් 92 රුපියල් 117ට අඩු කරන්න ඕනේ මිල සූත්‍රය අනුව. එතකොට 95 රුපියල් 100 ඔක්ටේන් 95 රුපියල් 160 කේ ඉඳලා රුපියල් 141ට. ඒ වගේම ඩීසල් වල මිල ලීටරේ රුපියල් 104 ඉඳලා රුපියල් 84ට අඩු කරන්න ඕනේ. සුපර් ඩීසල් වල මිලත් රුපියල් 20කින් පමණ පහළට එන්න ඕනේ. දල වශයෙන් කිව්වොත් රුපියල් 20කින් පමණ හරිද පහළට එන්න ඕනේ.
ඉතාලියේ හා දකුණු කොරියාවේ සිට පැමිණි පුද්ගලයන් 181 දෙනෙකු නිරෝධායනය සඳහා අද පෙරවරුවේ මඩකලපුව හා කන්දකඩුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යනු ලැබුවා. මේ අතර ලොව පුරා පැතිරගොස් ඇති COVID-19 වෛරසය ගෝලීය වසංගතයක් ලෙස නම් කිරීමටයි ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන ඇත්තේ. COVID-19 වෛරසය මාරාන්තික ලෙස පැතිරගොස් ඇති ඉතාලිය, ඉරානය හා දකුණු කොරියාවේ සිට මෙරට පැමිණි මගින් 181 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර කරනු ලැබුවා. අදාළ පිරිස අතරට දකුණු කොරියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 164 දෙනෙකු හා කොරියානු ජාතිකයින් 2 දෙනෙකු, ඉතාලියේ සිට ඕමානය හරහා පැමිණි ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු සහ ඉතාලියේ සිට දෝහා කටාර හරහා පැමිණි ශ්‍රී ලාංකිකයින් 2 දෙනෙකුද අයත් වනවා. එසේම මෙලෙස විදේශගතව සිට පැමිණි පුද්ගලින් අදාළ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමේදී ඔවුන්ගෙන් රුපියල් 7500ක මුදලක් අය කරන බවට වූ තොරතුරක් මත ගුවන්තොටුපළ පරිශ්‍රය තුළ උණුසුම්කාරී තත්ත්වයක් ඇති වූ බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ. කෙසේ වෙතත් එලෙස ගුවන් මගින්ගෙන් කිසිදු අය කිරීමක් සිදු නොකරන බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කර ඇත්තේ. අනතුරුව අදාළ ගුවන් මගින් 181 දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යනු ලැබුවා. ගුවන්මගින් පිටස මඩකලපුව හා කන්දකඩු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට විරෝධය පළ කරමින් වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ අද උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා. මාරාන්තික ලෙස ලොව පුරා පැතිර යමින් පවතින COVID-19 වෛරසය ගෝලීය වසංගතයක් ලෙස නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ප්‍රකාශ කළේ මෙය ගෝලීය වසංගතයක් ලෙස නම් කළද එය ඉතිහාසයේ පාලනය කළ හැකි පළමු වසංගතය වනු ඇති බවයි. COVID-19 වෛරසය ලොව පුරා පැතිර යාමත් සමගින් වෛරසය ආසාදිනී වූ පුද්ගලින් 4027 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව අදාළ වෛරසය ආසාදනය වූ පිරිසත 114,537 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මුල්කාලීනව වෛරසයේ දැඩි බලපෑම් චීනයට එල්ල වුවද එය මේ වන විට ක්‍රමිකව අවම මට්ටමකට පැමිණෙමින් පවතින බවයි එරට සෞඛ්‍ය අංශ අනාවරණය කරන්නේ. චීනයට පසුව වෛරසය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ඉතාලියටයි. ඒ අනුව ඉතාලිය පුරා සංචාරක සීමා කිරීම හා ජනතාව ඒකරාශී වීම ඇතුළු මහජන රැස්වීම් සියල්ල තහනම් කිරීමට ඉතාලි බලධාරීන් කටයුතු කර තිබෙනවා. එරට අග්‍රාමාත්‍ය ගුසෙප් කොන්ටේ ජනතාවට ප්‍රකාශ කර ඇත්තේ හැකිතාක් නිවෙස් තුළට වී සිටින ලෙසයි. ඉතාලියේ පුද්ගල මරණ 436ක් වාර්තා වන අතර ඊට ගත වූ පැය 24 තුළ සිදු වූ නව මරණ 97ක් ද ඇතුළත්. එසේම එරටේ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 9172 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉතාලියේ කලාප 20 තුළම අදාළ වෛරසය පැතිර ගොස් ඇති බව තහවුරු වී ඇති අතර එරට නිල සංඛ්‍යාලයකට පෙන්වා දෙන්නේ තහවුරු වූ ආසාදිත සංඛ්‍යාව සමස්ත ආසාදිතින්ගෙන් 24%ක් වන බවයි. පවතින තත්ත්වය හමුවේ එරටේ පාපන්දු ක්‍රීඩා ඇතුළු සියලුම ක්‍රීඩා ඉසව් අත්හිටුවීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. එසේම සියලු පාසල් හා විශ්වවිද්‍යාල අප්‍රේල් මස 3 වනදා දක්වා වසා දැමීමටයි බලධාරීන් පියවරගෙන ඇත්තේ. ඉරානයටද වෛරසයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති පසුබිමක් තුළ එරටෙහි පුද්ගල මරණ 237ක් වාර්තා වනවා. ඒකත වූ පැය 24 තුළ නව මරණ 43ක්ද වාර්තා වීමත් සමගයි. එසේම එරටේ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 7161 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පවතින තත්ත්වය හමුවේ එරටේ සිරකරුවන් 70,000ක් පමණ තාවකාලිකව නිදහස් කිරීමටද එරට බලධාරීන් ඊයේ දින කටයුතු කළා. චීනයේද වෛරසය ආසාදනය වූ පුද්ගලින් ක්‍රමිකව අවම මට්ටමක පවතින පසුබිමක් තුළ එරට ජනාධිපති ෂී ජින්පින් වුහාන් නගරයට පැමිණ තිබෙනවා. එරට මාධ්‍ය වාර්තා කර සිටියේ ජනාධිපතිවරයා වුහාන් නගරයට පැමිණ වෛරස් රෝගය වැළැක්වීම හා පාලනය කිරීම සඳහාගෙන ඇති පියවර අධීක්ෂණය කළ බවයි. මේ අතර ඇමරිකාව තුළ පුද්ගල මරණ 26ක් සමග වෛරස් ආසාදිතින් 650 ඉක්මවා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු සිව් දෙනෙකු විසින් ඉදිරිපත් කර ඇති රීට් පෙත්සම සලකා බැලීම සඳහා හෙට දින කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබෙනවා. මෙම පෙත්සම් විභාගය අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු HMD නවස් සහ අර්ජුන ඔබේසේකරණ මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා. එෙහිදී රවි කරුණානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණයේ කරුණු දක්වමින් තම සේවාදායක අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් වරින්තු නිකුත් කළ ආකාරය මුළුමනින්ම නීතියට පටහැනි අයුක්ති සහගත මෙන්ම අත්නොමතික බව සඳහන් කර සිටියා. අදාළ වරින්තු නිකුත් කිරීමට පෙර මහේස්ත්‍රාත්වරයා විසින් තම සේවාදායකයාගේ පාර්ශවයෙන් කිසිදු කරුණු විමසීමක් සිදු නොකළ බවද ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා චෝදනා කළා. එමෙන්ම ඊටම පක්ෂග්‍රාහී ආකාරයෙන් සිදු කරන ලද පරීක්ෂණයක තොරතුරු මත පදනම්ව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම වරින්තුව නිකුත් කර තිබෙන බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියා. මෙම වරින්තුව නිකුත් කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාගේ බිරිඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ නීති අංශයේ සේවය කරන බැවින් ඔහුට මෙම නඩුව ඇසීම සඳහා කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බවද ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා පෙන්වා දුන්නා. එබැවින් තම සේවාදායක අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරින්තුව ක්‍රියාත්මක කිරීම වළක්වාලීමේ තාවකාලික නියෝගයක් නිකුත් කරන ලෙසයි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ. මෙහිදී තවත් පෙත්සම් කඩුවක වන පර්පචුවල් ට්‍රෙෂරි සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් වෙරින් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම වරින්තුව නිකුත් කර තිබෙන ආකාරය ඉතාම පක්ෂග්‍රාහී බව සඳහන් කළා. මෙහිදී නීතිපතිවරයා වෙරින් පෙනී සිටි රජ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම නඩු කටයුතු වලට අදාළව නොතීසි කිසිවක් තමන් වෙත මෙතෙක් ලැබී නොමැති බව සඳහන් කර සිටියා. වග උත්තර කරුවන්ගෙන් කරුණු විමසීමකින් තොරව පෙත්සම් කරුවන් ඉල්ලා සිටින අතුරු නියෝගය නිකුත් කිරීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බවයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා අධිකරණයට දන්වා සිටියේ. ඒ අනුව මෙම නඩු කටයුතු වලට අදාළ නොතීසි අද දින නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට පියවර ගන්නා ලෙස එහිදී විනිසුරු මඩුල්ල විසින් පෙත්සම් කාර පාර්ශවයේ නීතිජවරුන්ට නියෝග කළා. ඉන් අනතුරුව පෙත්සම හෙට දින සලකා බැලීමට විනිසුරු මඩුල්ල නියම කළා. මෙම නඩු කෘතියට අදාළව පොලිසිය විසින් ගොනු කර තිබෙන වාර්තාව සහ ඒ මත පදනම්ව මහේස්ත්‍රාත්වරයාසෙන් නිකුත් කළ වරින්තුව බල රහිත කිරීමේ රේට් ආචාවක් නිකුත් වන ලෙසද රවි කරුණානායක මහතා ඇතුළු පාර්ශවකරුවන් අධිකරණ ඉල්ලා තිබෙනවා. මේට අමතරව තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා වරින්තුවක් ලබා ගන්නයි නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත නිකුත් කර තිබෙන උපදේශද බල රහිත කරන ලෙසයි ඔවුන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙන්නේ. ශ්‍රී විද්‍යාභිවර්ධන සංගමයේ මුලස්ථානය අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. එම මුලස්ථානය නම් කර ඇත්තේ විද්‍යා කුළුණ ලෙසයි. ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ මුලස්ථානය විවෘත කිරීම අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් සිදු කෙරුණා. විද්‍යා කුළුණ ලෙස නම් කර ඇති ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සඳහා මූලස්ථාන ගොඩනැගිල්ල කොළඹ විජේරාම මාවතේ ඉදිකර තිබෙනවා. වෛද්‍ය, ඉංජිනේරු, කෘෂි විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, තොරතුරු තාක්ෂණ වේදය, තාක්ෂණ විද්‍යා හා සමාජ විද්‍යාන ශිස්ත්‍රය යටතේ ශ්‍රී ලංකාවේ සිටින සියලුම විද්‍යාතීන් ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ සමාජ තිබෙන රක්ෂාවලට අවශ්‍ය උගත්තු බිහි වුණේ නැහැ. ඉන්න උගත්තුන්ට දෙන්න රක්ෂා නැත්තම් අවශ්‍ය උගත්තු විශ්වවිද්‍යාල පද්ධතිය තුළ බිහි වෙන්නේ නැත්තම් මම දන්න ආර්ථික විද්‍යාවේ ඒට කියන්නේ සේවා ව්‍යුක්තියේ ව්‍යුහාත්මක අසමතුලිතතාවයක් කියලා. අපිට පුළුවන්කම ලැබුණා ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සයන්ස් ෆැකල්ටි, මැනේජ්මන්ට් ෆැකල්ටි, මෙඩිසින් ෆැකල්ටිස් වශයෙන් තිබුණ ක්‍රමයට අතිරේකව ටෙක්නොලොජි ෆැකල්ටිස් 11ක් ආරම්භ කරා. එහි ප්‍රථම තාක්ෂණ පීඨය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 16 වෙනි දින පෙරවරු 11ට අතිගරු ජනාධිපතිතුමාගේ සහභාගීත්වයෙන් විවෘත වෙන්න නියමිතව තිබෙනවා. මෙය අංකීය නිදහස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස සැලකෙනවා. නමුත් විද්‍යා අධ්‍යාපනය තවදුරටත් පුළුල් කොට ව්‍යාප්ත කිරීමේ ජාතික අවශ්‍යතාවය බරපතල ලෙස මතුවලා තියෙනවා.
ජනතා විශ්වාසය පළදුව පිරිස් විසින් යලි එම විශ්වාසය ගොඩනගා ගැනීමට කටයුතු කළ යුතු බව හිටපු රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ගැටුම්කාරී තත්ත්වයක් නැහැ. හැබැයි මේ රටේ ජනතාවගේ මතය නියෝජනය කිරීම අපි සියලු දෙනාගේම වගකීමක්. ඒ වගේම තමයි ජනතාව අපෙන් විමසන කාරණාව තමයි අපි ආණ්ඩු බලයක් එක්ක පැහැදිලි බහුතරයක් එක්ක රජය පිහිටෙව්වටත් පස්සේ අපිට 2015 මන්ත්‍රීවරුන් අහිමි වුණා වගේ අහිමිවීමක් සිදු වෙයිද කියලා. ඉතින් ඒ හින්දා ජනතාව කියනවා පැහැදිලිවම මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක හිටගෙන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන් මන්ත්‍රීවරුන් පත් කළා දෙන්න. එතකොට ඒ සියලු දෙනාම කරයුත්තේ ජනතාවට විශ්වාසයක් ගොඩ නැගීම. මොකද විශ්වාසය පළුදු කරේ අපි නෙවෙයි, විශ්වාසය පළුදු කරපු අය විශ්වාසය ගොඩනගා ගැනීම උන්ගේ වගකීමක් සහ යුතුකමක්. එහෙම නැතුව විශ්වාසය දිනාගත්ත කණ්ඩායමට ඇඟිල්ල දික් කළ හරියන්නේ නැහැ. ඉන්ද වරදක් කරා නම් ජනතාව තුළ ඒත්තු ගන්නන්න ඕනේ, වරද උන් නිවැරදි කරගන්නවා කියලා. ඉතින් ජනතාවගේ සැකය දුර වෙන ආකාරයට කට්ටායම කටයුතු කළා නැහැ. ඉතින් එතන ජනතාවගේ තුළ සැකයක් තියෙනවා. ඉතින් ඒකට අපිට උත්තරයක් දෙන්න බෑ. ඉදිරි මහමැතිවරණය සඳහා සමගි ජනපලවේගය දුරකථනය ලකුණින් තරඟ කිරීමට තීරණය කර තිබෙනවා. මේ අතර අද සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගී බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානයක් ලෙස එක්ව තරඟ කිරීමට සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජනපලවේගයට තවමත් හැකියාවක් පවතින බවයි. එක්සත් ජාතික පක්ෂය තුළ පැන නැගී ඇති අර්බුදය පිළිබඳව එකඟතාවයකට පැමිණීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය සහ සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය ඊයේ දිනේදී හිටපු කථානායක කරු ජයසූරිය මහතා මුණගැසී වත්මන් තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර එම සාකච්ඡාවද විසඳුමකින් තොරව අවසන් වී ඇති බව වාර්තා වනවා. කෙසේ වෙතත් මෙහිදී අවසන් එකඟතාවයකට පැමිණ නොමැති අතර අර්බුදය සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් ඉදිරි දින කිහිපයේදීද පැවැත්වීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ සමගි ජනපලවේගය සන්ධානගතව මහා මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට සාකච්ඡා වට ගණනාවක් පැවතියද දෙපාර්ශ්වයේ පරස්පර විරෝධී අදහස් හේතුවෙන් මේවන විට සමගි ජනපලවේගය සහ එක්සත් ජාතික පක්ෂය වෙන්වෙන්ව තරඟ කිරීමටයි තීරණය කර ඇත්තේ. රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණින් තරඟ කරන බවට එම පක්ෂයේ මහලිකම් අඛිල විරාජ් කාර්යවසම් මහතා පසුගියදා මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දී තිබුණා. කෙසේ වෙතත් සමගි ජන බලවේගය තරඟ කරනු ලබන්නේ කුමන සලකුණකින්ද යන්න ඊයේ දිනේ වන විටද එකඟතාවයකට පැමිණ තිබුණේ නැහැ. අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ කළේ සමගි ජන බලවේගය දුරකථනයේ ලකුණින් ඉදිරි මහමැතිවරණය සඳහා තරඟ කරන බවයි. ඊයේ පැවතුණු සාකච්ඡා කීපයක් කරු ජයසිරි මැතිතුමාගේ ගෙදර විශේෂයෙන්ම රාජ්‍ය සේනාධිපති මැතිතුමා තමයි මැදිහත් වෙලා මේ සාකච්ඡා සකස් කරේ. පැවතුණු සාකච්ඡාවල අවසාන තීන්දුව වුණේ දුරකථනයෙන් අපි මේ මැතිවරණය තරඟකරන තීන්දුව කිරීම සම්බන්ධයෙන් සියලු දෙනා එකගත්වේ අවස්ථාවේදී ප්‍රකාශ වුණා. ඒ වගේම මම හිතන්නේ ඊට පරස්පරව අඛිල විරාජ් කාර්යවසම් මහත්මයා මම හිතන්නේ පසුගිය දින කීපය තුළ යම් අදහසක් ඉදිරිපත් කළා තිබ්බා. එතුමාගේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් අපිට මේ වෙනකොට දැනගන්න ලැබෙන්නේ නැහැ. අපිට තියෙන වාසිය තමයි අපේ කණ්ඩායමේ ඉන්න 100%ක්ම පිරිසුදු දේශපාලනයක් කරපු චරිත වැඩක් කරපු වැඩක් කරන්න පුළුවන්. ඉතින් යම් කිසි ආකාරයේ අඛිල විරාජ් කාර්යවසම් මහත්මයා තීන්දුවක් ගන්නවා නම් එතුමා වෙනම යන්න අලියගෙන් අපිට මම හිතන්නේ අපි සැලසුම් නොකරම කළුතිත් කීපයක් කළු පැල්ලම් හතරප්පාක අපේ පක්ෂය තුලත් තියෙනවා නෑ කියන්නේ. අපේ පක්ෂය තුලත් යම් සොරකම් වලට දූෂණය වලට චෝදනා ලැබලා ඒවා යම් කිසි ආකාරයෙන් ඔප්පු කරන්න පුළුවන් මන්ත්‍රීවරු 3-4 දෙනෙක් ඉන්නවා. ඒ වගේම රාජපක්ෂවරුත් එක්ක ව්‍යාපාර කරන මන්ත්‍රීවරු 3-4 දෙනෙක් ඉන්නවා. පාරවල් හදනවා. ඒ වගේම වෙන ගනුදෙනු කරනවා. රාජපක්ෂ මහත්තුරුන්ට රැට කෝල් කරනවා. මොනවද වෙන්නේ කියලා කියනවා. අන්නේ 5-6 දෙනා එක් කරගෙන අඛිල විරාජ් කාර්යවසම් මහත්තයා අලියාගෙන් ඉල්ලනනම් අපි ඉතාමත් සන්තෝෂයෙන් ඔවුන්ට සුබපතනවා. මේක කාවත් පුම්බන්න හදන බලවේගයක්වත් එක්සත් ජාතික පක්ෂය දියාරු කරන්න හදන අපි අදෝම් කොතනකවත් අපි UNP නෙමෙයි කියන්නේ. අපි UNP ඉඳලා තමයි බලවේගය කරන්නේ. ඒ බලවේගය කරලා තියෙන UNP එකට බලවේගය ගැන කැක්කුමක් නැත්තම් ඒක මේ බලවේගයක් හදලා අවංකව මේ රට පිරිසිදු දේශපාලනයක් ගේන්න අපිට අවස්ථාවක් තියෙන කේ ප්‍රයෝජනය ගන්න නැත්තම් ඒගොල්ලන් UNP නෙමෙයි. අපි ඇත්ත UNP කාරෝ. පක්ෂ කාර්යාලයේ අලියෙත් පියාගෙන ඉඳලා ඉන්න පුළුවන්. හැබැයි හදවතේ UNP කාරෝ කවුද කියන එක මේ රට මට ලොකු විශ්වාසයක් තියෙනවා පෙන්නේ. හැබැයි අපි UNP වල කිසිම අපිට UNP නායකත්වයටවත් කිසිම දෙයක් විවේචනය කරන්න අපිට අවස්ථාවක් නැහැ. නිසා UNP කාරෝන්ගෙන් වෙන්න ඕන රට වෙන්න ඕන යුතුයකම කරන්න අපි කණ්ඩායමක් කියලා දෙනවා. ඒකට විශාල බලවේගයක් එකතු වෙලා තියෙනවා. බලය අවශ්‍ය නැහැ. මේ රට වෙනුවෙන් සටන් කරන්න මිනිස්සු කොන්දක් කෙලින් තියාගෙන එන්න ඕනේ. සින්දුවකට යට වෙන්න ඕනේ නැහැ. රට රකින්න විරුවා ඔබයි අපේ මිතුරා කියලා කිව්වට දැන් ඒක හතුරා වෙලාදී.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද අද සිරිකුත පක්ෂ මුලස්ථානයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පළ කළේ මෙවන් අදහසක්. ගන්නා ලද උත්සාහය මාර්තු මාසයේ පළවෙනිදා වෙනකොට අසාර්ථක උත්සාහයක් බවට පත් වුණා. මේ අලියයි හංසයයි යරෙන්නට ජනවාරි මාසයේ 30 ඉඳලා මාර්තු මාසයේ පළවෙනිදා වෙනකම් වෙන කිසිදු ලාංඡනයක් පිළිබඳව මේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හිටපු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ වගේම නියෝජ්‍ය නායක රජිත් ප්‍රේමදාස මහත්මයා ඇතුළු කිසිම කෙනෙක් කතා කරුවේ නැහැ කියන එක මම බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා වගකීමෙන් යුතුව. විවිධ චෝදනා කරමින් කකුලෙන් ඇද්දා කියන කතන්දර කියමින් මේ කරන ප්‍රකාශ අපි කවුරුවත් මෙයට උත්තර නොදෙන නිසා තනියම කරන ප්‍රකාශ සමාජගත වෙලා තියෙනවා. මේක බොරුවක් කියලා කවුරු හරි මේ සමගි ජන බලවේගයට සම්බන්ධ වෙලා ඉන්න කවුරු හරි චැලෙන්ජ් කරනවා අභියෝග කරනවා මම සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායකතුමාට අභියෝග කරනවා එන්න මාත් එක්ක ඕනෑම රූපවාහිනී නාලිකාවක මම සූදානම් ඇවිල්ලා ඉවරලා මේ කරුණු කතා කරන්න. සමගි බලවේගය කුලියට අරගත්ත පක්ෂයක් ගිහිල්ලා සන්ධානයක් හදාගෙන එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කකුලෙන් අදිනවා කියන එක හරිම අසාධාරණයි. මෙතන තියෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේවත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේවත් ප්‍රශ්නයක් නෙවෙයි. එක කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම මැතිවරණයකට මූණ දීලා පාර්ලිමේන්තුවට යන්න බැරි කණ්ඩායමක්. ඒ කණ්ඩායම කල්පනා කරනවා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ පිට උඩ නැගලා ඒගොල්ලන්ට පාර්ලිමේන්තුවට යන්න පුළුවන් වෙයි කියලා. අපි මොන සන්ධාන හැදුවත් මොන සන්ධාන ගැව්වත් මේ සන්ධානේ ලොකුම හයිය තියෙන්නේ අලියාට. අනික් කට්ටිය ඔක්කොම අලියාගේ පිට උඩ තමයි නැගලා යන්නේ. මහබැංකු බැඳුම් කර වංචාවට සම්බන්ධ වැරදිකරුවන්ට දේශපාලන වශයෙන් නොව නීතිමය වශයෙන් දඬුවම් ලබා දිය යුතු බව හිටපු රාජ්‍ය මාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. හිටපු ඇමතිවරු දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හිටපු ගමන් අතුරුදහන් වෙනවා. අධිකරණයේ නියෝගයක් එනකොටම අතුරුදහන් වෙනවා. අතුරුදහන් වෙලා කොහේ හරි හැංගිලා ඉඳලා කොහේ හරි පුජ්‍යලික රෝහලකින් මතු වෙනවා. දැන් සමාල්ලාවට රාහිත මහත්තය එකපාරටම පොළොවෙන් මතු වුණා වගේ රෝහලකින් මතු වුණා. ඉතින් ඒ වගේ අපිට පේනවා රවි කරුණානායක මහත්තයත් හෙට උදේ වගේ වෙනකොට සමාල්ලාව රෝහලකින්ම මතු වෙයි. මොකද හේතුව රෝහලකින් මතු වුණාම ලේසි අසනීප තත්ත්වෙන් හිරේ ඉන්නවා වුණාට රෝහලටම වෙලා ඉන්න පුළුවන් වෙයි. හැබැයි මේ දේශපාලන විහිළුව හැමදාම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ අය මහා බැංකු මංකොල්ලේට වග කිය යුතු පුජ්‍යලයෝ. ඉතින් මේ අය නිත්‍යානුකූල වශයෙන් දේශපාලන වශයෙන් නෙවෙයි නිත්‍යානුකූලව වරදට දඬුවම ලැබිය යුතුයි කියලයි අපි විශ්වාස කරන්නේ. මම බොහොම පැහැදිලිව කියනවා මේ රට සිංහල බෞද්ධ රටක්. මේ සිංහල බෞද්ධ රටේ බෞද්ධකමට මහා සංඝරත්නයට අපහාස කරොත් ඒ කිසි කෙනෙකුට හරි ගිහිල්ලා නැහැ. ඉතිහාසයේ රජවරුන්ටත් එහෙම වෙලා තියෙනවා. මේ රටේ 67 නමක් හිරගෙදර දැම්මේ මේ යහපාලන තිබුණු ආණ්ඩුව. අන්නේ පාප කර්මය තමයි මේ අයගේ කරෙන් යන්නේ දැන්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවට පොරොන්දු වූ කිසිවක් ඉටු කිරීමට සමත් වී නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවා. වෙනම ලාංඡන පස්සේ ගුවන් නාපීට දැන් අවශ්‍යතාවයක් නැහැ අපිට. ඒක අවශ්‍ය නැහැ. ඒක අන්ද දුරකටෙන් යන්න ලෑස්ති ඔක්කොම. ප්‍රධාන වශයෙන් බෙදීමක් තියෙනවද දැන් පළිය කට්ටියක් ඉන්නවා. බෙදීම කියන්නේ 95% සමගි ජන බලවේගය ඉන්නවා. 5% විතර ඉන්නවා. තාමත් රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක ඉතුරු වෙලා. ජනාධිපතිතුමා බලාපොරොත්තු ඉටු කරලා නැද්ද ජනතාවට පොරොන්දු වුණා? මොනවත් නැහනේ. එයා ඉතින් අර වටේ යනවා. ඒ කියන්නේ මේව ගැන අධ්‍යයනයක් කරන්න, දර්ශනයක් දැක්මක් මොන හරි දියුණු කරන්න, ශක්තිමත් කරන්න නැහැ කියන එක නේකෙන් තේරෙන්නේ. පොලිසියට කියනවා, හමුදාවට කියනවා, එහෙම පුළුවන් ද රටක් ගොඩනගන්න? ජනාධිපතිතුමාම කියලා තියෙනවා දෙවිච්ච දින 100 ගණන් තෘප්තිපන් නැහැ කියලා. මේවයි දැන් අර ඒගොල්ලෝ ගේන්න වැඩියෙන්ම සැප වුණා හාමුදුරුවමක් හිටියන්නේ මුරොත්තිප්පු ආනන්ද හාමුදුරුව අභයාරාම. ඒ හාමුදුරුව මම දැක්ක සුවාන දෙකට ඉස්සලා ටීවී එකේ කියනවා. ගෝඨාභය රාජපක්ෂ හදවතක් හොඳ මිනිහා. ඒ වුණාට වටේ ඉන්නේ කුක්කෝ කියලා. ඒකෝ වටේ කුක්කෝ තියාගෙන ඉන්නා නම් කොහමද රට වැඩ කරන්නේ? ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒ උපදාරින්ට රැකියා දීම පුහුණු අත්තිටුවලා තියෙනවා. නමුත් කියනවා මාර්තු මාසෙ ඉඳන් වැටුප් ගෙවනවා කියලා. ඒකත් එක තත්ත්වෙයි. වැටුප් ගෙවීම මහින්ද රාජපක්ෂට හරි මට හරි ඕන විදිහට කරන්න බෑ. මේ රටේ නීතියක් තියෙනවා. ඒව කරන්න බෑ රටවල් වල. ඕනම ලෝකේ තියෙන ඕනම හොඳ රටක සිංගප්පූරුව ගත්තොත් පොලිස් නිලධාරියෙක් දකින්න නෑ කවදාවත්. ඒ වුණාට ට්වින්ගම් එකක් බිම දැම්මොත් හිරේ දානවා. ඒ වගේ රටවල් ඒවා. දියුණුවනේ ඒකයි. ප්‍රවිතියක් නෑ කියලා. ඉතින් ඒකට අපිද වා කියන්නේ? එහෙම එකක් නැත්තම් යා වා කියන්නේ? තරුණ ප්‍රජාව ආර්ථිකමය වශයෙන් සවිමත් කර රට සංවර්ධනය කරා රැගෙන යාමට කටයුතු කරන බව හිටපු රාජ්‍ය මාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසනවා. ඒ කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්.
කෝටාබේ රාජපක්ෂ මැතිතුමා රට හදන සැලසුමක් සකස් කරගෙන තමයි එළියට ආවේ. අපේ ආගම ජාතිය ආරක්ෂා කරගෙන අන්‍ය හැම කෙනෙකුටම ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හදලා ආර්ථික සමෘද්ධිය ඇති කිරීම ප්‍රධාන මාතෘකාව කරගෙන තමයි එතුමා එළියට බහලා ක්‍රියා කෙරුවේ. අපි ඔක්කොම එකට එකතු වෙලා වැඩ කරන්න ඕන. වැඩ කෙරුවොත් විතරයි අර බියකරු කණ්ඩායම අපගේ පරාජය කරන්න පුළුවන්. ඊළඟට අපේ ඉන්න තරුණ පරම්පරාව ඒ අය විශාල වශයෙන් බලාපොරොත්තු සහගත අය. සමහර අපි හිතනවට වඩා හුවක් වෙනස් වෙ හිතන අය. බොහෝ අය රජයේ රැකියාවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍යයි තමන්ගේම ව්‍යාපාරයක් කරලා නැගිටින්න ඉඩකඩ හදලා දෙන්න. ඒක හදන්න අපි ආණ්ඩු අවශ්‍ය පහසුකම් සපයන්න ඕනේ. තාක්ෂණය ලබා දෙන්න ඕනේ. ඒ වගේම යාට අත දෙන්න ඕනේ. මේවා තමයි අපි ඊළඟට කරන්න ඕනේ කරන මූලික කාරණා. මෙන්න මේ කාරණා පෙරදරි කරගෙන අපේ රට ඉදිරියට ගෙනිච්චොත් මම හිතනවා අවුරුදු කීපකින් අපිට පුළුවන් අපේ රට සෞභාග්‍යමත් දේශයක් බවට පත් කරන්න සහ විනයගරුක දේශයක් බවට පත් කරන්න. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති පාවාදුන් පිරිස සමග ඉදිරි ගමනක් අපේක්ෂා කළ නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ හොරණ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. අපි UNP කාරයෝ. මේ අභිමානය ආරක්ෂා කරන මිනිස්සු අපි. මේ ප්‍රතිපත්ති පාවල දීලා අපේ ශ්‍රේෂ්ඨ පක්ෂය වසර 26ක් තිස්සේ පරාජිත පක්ෂයක් බවට පත් කරපු අයත් එක්ක අපිට ඉදිරි ගමනක් නැහැ. අපි දන්නවා කීප දෙනෙක් තාමත් කියනවා රටේ ජනතාව කවුරු මොනවා ඉල්ලුවත් රනිල් ක්‍රමසිංහ මැතිතුමාව කොච්චර රටට එපා වුණත් අපි රනිල්ටමයි රනිල් අපිටයි අලියා නැතුව මොනම දෙයක්වත් කරන්න බෑ කොච්චර පෙරදුණත් අපි අලියාගෙන්ම ඉල්ලනවා කියලා හිතන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 5-6 දෙනෙක් තාම ඉන්නවා. අපේ හිතවත් ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා ජේෂ්ඨ නායකයා ඊ අපිට එක් වුණා. අපේ හිතවත් රාජ සේනාරත්න මැතිතුමා වෙනත් පක්ෂයක් නියෝජනය කරත් ඊ අපිට එකතු වුණා. මම ආරාධනා කරනවා තාමත් අලියාගෙන්ම අලියා පමණයි අලියා නැතුව බෑ පෙරදුණත් අපි අලියට කියන අපේ මිත්‍රයන්ට අපිත් සමග එකතු වෙන්න තාමත් කාලය තියෙනවා. ඔබ අලියට ආසයි, අපිත් අලියට ආසයි. හැබැයි සමහර පක්ෂ අපට එකතු වෙන්නේ පොදු ලකුණක් අරගෙන ඉල්ලනනම් විතරයි. ඉතින් අපි ඒ අයව බැහැර කරලා සන්ධානයක් ගොඩනගන්න බෑ. අපි ආදරණීය නායක, පිරිසුදු නායකයා, පොඩි මිනිහා ගැන, දුප්පතා ගැන, මධ්‍යම පාන්තික ගැන කල්පනා කරන නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් පමණයි අපිට මේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන්. මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ ආපන ශාලාවක ඇති වූ ගැටුමකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලින් තිදෙනෙකු තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර තිබෙනවා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙකු අද දවල් මීගමුව පොලිස් ස්ථානයට බාර වී ඇති අතර සැකකරුවන් ලබන 11 වනදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ ආපන ශාලාවකට ඊ රාත්‍රියේ කඩාවැදෙනු පිරිසක් ඒ හිමිකරු සහ කාර්ය මණ්ඩලය සමග ඇති කරගත් ගැටුමකදී ආපන ශාලාවේ සේවකයෙකු මියගොස් තවත් පුද්ගලින් තිදෙනෙකු තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඊයේ රාත්‍රී 9:30ට පමණ 6 දිනකුගෙන් යුත් පිරිසක් මෙලෙස එම ආපන ශාලාවට පැමිණ මත්පැන් පානය කිරීමට උත්සාහ කිරීමේදී ආපන ශාලා හිමිකරු සහ සේවකයන් ඊට විරුද්ධ වීමත් සමග මෙම ගැටුම හටගෙන තිබෙනවා. එහිදී එම පිරිස ආපන ශාලා හිමිකරුට සහ සේවකයන්ට තියුණු ආයුධයකින් පහර දී පලා ගොස් තිබෙනවා. පොලිසිය සඳහන් කළේ පහර කෑමට ලක්ව ආපන ශාලා හිමිකරු ඇතුළු සිව් දෙනෙකු බරපතල තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කිරීමේදී එක් සේවකයෙකු මියගොස් ඇති බවයි. මෙලෙස මියගොස් ඇත්තේ කැකිරාව ගණේවැල් පොළ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්. පැරණි පාර්ලිමේන්තුව හෙවත් වර්තමාන ජනාධිපති කාර්යාලය මාර්තු මස 14 වනදා සිට සෑම සති අන්තයකම පෙරවරු 10 සිට පස්වරු 4 දක්වා නැරඹීමේ අවස්ථාව මහජනතාවට ලබා දී තිබෙනවා. පැරණි පාර්ලිමේන්තුව හෙවත් වර්තමාන ජනාධිපති කාර්යාලය මාර්තු 14 වන සෙනසුරාදා සිට සෑම සතියන්තයකම පෙරවරු 10 සිට පස්වරු 4 දක්වා නැරඹීමේ අවස්ථාව මහජනතාවට හිමිවනවා. නැරඹීමට එන අයට ඡායාරූප ගැනීමටද අවස්ථාව සලසන බවයි ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළේ. මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට අධ්‍යක්ෂක ජෙනරාල් පරිපාලන නමට ලිපියක් හෝ 01124685 ෆැක්ස් අංකයට හෝ දුරකථන අංක 01-2-354-354 ඇමතීමෙන් වේලාවන් වෙන් කරගත හැකි. පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ශ්‍රී ලංකීය දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක යුගයක් නියෝජනය කරනවා. පැරණි ගෘහ නිර්මාණ ශෛලීන් පහෙන් එකක් වන අයෝනියානු ශෛලියට අනුව වසර 82කට පෙර මෙය නිර්මාණය කර තිබෙනවා. එය බාහිර පෙනුමෙන් ඇතැන්ස්හි ඇක්‍රොපොලිස් කඳුබුදිනේ ඇතීනා නම් ග්‍රීක දෙවඟන වෙනුවෙන් ඉදුකොට ඇති ප්‍රධාන දෙව මැදුරු වන පාතිනන් ගොඩනැගිල්ලට සමානත්වයක් උසුලනවා.
ශ්‍රීමත් හර්බර්ට් ස්ටැන්ලි ආණ්ඩුකාරවරයා විසින් 1930 වසරේ ජනවාරි මාස 29 වෙනි දින ව්‍යවස්ථාදායක සභාව ලෙස ගොඩනැගිලි ස්ථාපනය කර ඇති අතර ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හා ව්‍යවස්ථාදායකයන් පසුව සිදු වූ නාම සංශෝධන සමග මෙය රාජ්‍ය මන්ත්‍රණ සභාව, නියෝජිත මන්ත්‍රී මණ්ඩලය, ජාතික රාජ්‍ය සභාව සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව යන නම් වලින් හඳුන්වනු ලැබුවා. පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වෙත රැගෙන යාමෙන් අනතුරුව මෙම පෞරාණික ගොඩනැගිල්ල 1983 වසරේ සැප්තැම්බර් මාස 8 වෙනි දින ජනාධිපති කාර්යාලය ලෙස නම් කෙරුණා. ඉදිරි මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පමණක් මන්ත්‍රී ධූර 113ක් ලබා ගැනීමට කටයුතු කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. මහත්ය ළඟ හිටපු පිරිසට ඡන්දය දෙන්න දාලමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් ගිහපු අයට ඡන්දය දෙන්න එපා කියලා ඔබතුමන්ලම ඔබතුමන්ලාගේ සංවිධානය ඇතුලේ ගැටුමක් හදලා මගේ මතය පැන ගිය පුජ්‍යයන්ට අතාර ගිය මිනිසුන්ට දෙන්න එපා කියලා තර තමයි අපි ඉන්නේ. ඉතින් ඔය ගැටුම තියාගෙන කොහොමද ඔබතුමන්ල මේ මැතිවරණ ව්‍යාපාරය කරගෙන යන්නේ? ජනතාව තීන්දුව කරයි. අවුරුදු 5ක් පාර්ලිමේන්තුවක් යන්න ඕන මේ රටේ. එහෙනම් අවුරුදු 5ක් පාර්ලිමේන්තුවක් යන්න නම් අපි 150ක් හදනකොට ඒකෙන් 113කට වැඩි පිරිසක් කොටාබේ රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ පැත්තේ ඉඳලා නිකන්වත් එහා මෙහා වෙන්නේ නැති පිරිසක් ඉන්න ඕන. ඔබතුමා කියන විදිහට ඔබතුමාලාගේ සම්දානේ සභාපතිතුමා ගැනවත් පොඩි විශ්වාසයක්වත් නැහැ නේද? නැ අවිශ්වාසය නෙමෙයි. අපිට හැමදේම සැකෙම බලන්න වෙලා තියෙනවා පහුගිය කාලේ වැඩ පිළිවෙලත් එක්ක. මට විශ්වාස කරන්න පුළුවන් මාව මට කාර්යවත් එහෙම විශ්වාස කරන්න අමාරුයි. ඔබතුමල්ලම කියනවා මහින්ද මහත්තයත් එක්ක හිටපු අය විතර ඡන්ද දෙන්න අනිත් අයට ඡන්ද දෙන්න එපා කියලා. ඇයි මේව එකතු කරගත්තේ මේ සන්දහාට? අපි එහෙම කිව්වේ නැහැ. අපි කියන්නේ සන්දහානකින් එකතු කරන් අපි ඔක්කොම ඡන්ද දායක. ඉතින් මේ ඡන්ද දායක මේ ඡන්ද දෙයි. අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපි මේ සැටනේ අපේ වැඩි පිරිසක් ඉන්නේ නේ. අපි කටයුතු කරන්න. දැන් ඔබතුමල්ලා ඔය කියන ගැටුම නිසා වැරදිලාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ගිහිල්ලා සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක හිටගත්තු. මොකද වෙන්නේ ඔබතුමල්ලාට මහමැතිවරණයේ ඔය 113ක් ගන්න පුළුවන් වෙයිද? වැරදිලාවත් හිටගත්තු පෙන්වන 113ට වඩා අරන්. 120කට වඩා වැඩි පිරිසක් කොහොමත් ඕට්ටුවෙන් ගේනවා. දැන් එක්සත් ජාතික පක්ෂයේ දින පිළිගීමේ හැටියට ඒගොල්ලන්ට පුළුවන් නම් අපි අභියෝග කරන විපක්ෂයේ ඔක්කොටම එක්සත් ජාතික පක්ෂයේ කැලි දෙකයි ජනතා විමුක්ති පෙරමුණ TN එකයි අනිත් ඔක්කොටම 75ක් ගන්න කියලා. අපේ අභියෝගය 75ක් ගන්න. සමගී ජනබලවේගය ස්ථීර වශයෙන්ම ඉදිරි මහමැතිවරණයේ ජයග්‍රහණය කර සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පවසනවා. අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහත්මිය මේ බව පැවසුවා. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් මාසේ 25 වෙනිදාට දැන් ප්‍රකාශනයට පත් කරලා තියෙනවා. මේ වෙනකොට මේ රටේ තියෙන දෙවැන්ත පක්ෂ සියල්ලක්ම වගේ අද සමගි ජනබල වේගයත් එක්ක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වය යටතේ තරඟ වදින්න ඒ සියලු දෙනාම එකගතාවය පළ කරලා මේ වෙනකොට ඒ කටයුතු ආරම්භ කරලා තියෙන මොහොතක දවසින් දවස එතුමා සමග තවත් පිරිස් රාශියක් මේ වෙනකොට එකතු වෙමින් පවතින. ඉතින් ඒ නිසා අපිට හොඳ විශ්වාසයක් තියෙනවා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී බහුතර ආසන ප්‍රමාණයක් ගෙන එළබෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී අගමැතිවරයා හැටියට අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා පත් කර ගැනීමේ හොඳ ප්‍රවණතාවයක් මේ වෙනකොට ඇති වෙලා තියෙනවා. දැන් මේ සංධානය ගත්තාම මේක එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නීත්‍යානුකූල අනුමැතියත් එක්ක යන සංධානයක්. එතකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කිසිම බාධාවක් නැහැ මේකට එකතු වෙන්න. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණෙත්තේ රටේ ගැටලුවලට විසඳුම් ලබා දීමට සහ රටේ අපරාධ වංචා සිදු කරන පුද්ගලයින්ට දඬුවම් ලබා දීමට බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ හංවල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. ජනතා විමුක්ති පෙරමුණ නෙවෙයිනේ මේ බඳුන් කර හොරුන් අල්ලන්නේ. ඉතින් ඒ ජනතා විමුක්ති පෙරමුණ නම්
ඇත්තම මේ බැඳුම් කර හොරුන් අල්ලන්න යන්නේ ඒගොල්ලෝගේ ආණ්ඩුවක් නම් ඒ සහ මුලින්ම ඇත්තේ කියන කතාව මොකද ඒ වගේ හොරු අර වගේ හොරුන් අල්ලන්නේ එකට හිටපු හොරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ නායකත්වයට ආවේ හොරු අල්ලන එකත් කරන්න ඒ වගේම රටත් හදන්න හොරු විතරක් අල්ලන්න ඕ කී කී රංගපපා ඉන්න නෙවෙයි රටේ තිබෙන ගැටලු අභියෝග ජය ගන්න ගමන් ඒ මේ රටේ මහා අපරාධ මහා වංචා කරපු සෑම කෙනෙකුටම විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙනවා ඒක කරන්නේ හැබැයි දේශපාලන අධිකාරියේ බලපෑම මත නෙවෙයි ඒක කරන්නේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල ස්වාධීන නිරීක්ෂණ මත ඒ අනුව ඒ සියල්ල වෙනවා ජනතා විමුක්ති පෙරමුණ දැන් මේ 100%ට බහැලා ඒක බේරගන්න මොන මොන හරි දොඩවනවා ජනතා විමුක්ති පෙරමුණට හැදිලා තියෙන අසනීපේ කොරෝනා නෙවෙයි දොඩවනවා ඒගොල්ලෝ කරන්නේ දොඩෝන එක එච්චරයි දැන් ওই දොඩෝ නායකයෙක් එක മന്ത്രി කෙනෙක්ව මම ලක්ෂ 5ක පුටුවක් අරන් කියලා අමාත්‍යංශයට ලක්ෂ 5ක දීලා සත 5ක පුටුවක්වත් අරන්නේ නැහැ තිබ්බ පුටුවම තමයි අපි පාවිච්චි කරන්නේ ඉතින් මේ වගේ දොඩෝනා කට් ඒ වෛරසය හරි බහනකයි ওই දොඩෝනා වෛරසය නිසා තමයි 100%ට වැටුනේ දැන් සියත පිටිය සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව තරඟ කරන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කර තිබෙනවා දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙක් ඇතුළත්. ඕෂධ ප්‍රනාන්දු කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, දලංචීත සිල්වා, නිරෝෂන් ඩික්වැල්ල සංචිතයට ඇතුළත්. එමෙන්ම සුරංග ලක්මාල්, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, දිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙනිය සහ ලක්ෂාන් සඳකැන්ද සංචිතයට ඇතුළත් සිසු ක්‍රීඩකයින් වනවා. මේ අතර සංචාරක එංගලන්ත පිල සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කණ්ඩායම් අතර කටුනායකදී පැවති තුන් දින පෙරපුහුණු තරඟය ජය පෙරදුමකින් තොරව අවසන් වුණා. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරඟය ලබන 19 වනදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිතයි. සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ රාත්‍රී 9:35 ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.